සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඊනොලෙක් සරහා ඔයාලට. ෆන්ඩ් සෝල් වෙන්නේ ඇයි? ෆන්ඩ් සෝල්ඩ් එක අයින් වෙන්න කොච්චර කල් යනවද? ඇයි අපේ ෆන්ඩ් සෝල් කරගන්නේ eBay එකෙන්? මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකකට මම අද උත්තර දෙන්න හිතුවා. මොකද ගොඩක් අය අලුතෙන් පටන්ගෙන තියෙනවා, ගොඩක් අයට අලුතෙන් කරගෙන යන්න වෙලා තියෙනවා Amazon to eBay පරණ account set ඇරලා. එතකොට අලුත් account එකක් අපි grow කරනකොට අපේ payments eBay එකෙන් කෙටි කාලයකට රඳවලා තියාගන්නවා. මොකද අපි හරියට මේ pattern එක කරනවද, ඔයාගේ item ටික හරියට deliver වෙනවද කියන history එකක් eBay එකට අවශ්‍ය නිසා. ඔයාලුතෙන් eBay account එකක් හදලා eBay academy course එක complete කරලා eBay එකෙන් අහලා selling පටන් ගත්ත seller කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයා මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාගේ transaction 10ක් 15ක් හෝ 20ක් ඔය වගේ ගාණක් sell වෙනකන්. එතකොට item එකේ මේ amount එක කීයද කියන එක අදාළ නැහැ. පොඩි items උනත් ප්‍රශ්නයක් නැහැ. ඔයා දැනගන්න ඕනේ මේ sell වෙන item එක හරියටම handling time එක ඇතුලේ ship කරන්න. ship කළා හරියටම track වෙන tracking number එකක් ඔයාගේ items ටිකට දෙන්න. එතකොට ඇයිටම් 10ක 20ක ඔයා ඔය පැටර්න් එක දිගටම කරනකොට eBay එකේ history එකක් build වෙනවා. ඔයාට feedback දෙක තුනකුත් ඇවිල්ලා tracking වලත් හරියටම පෙන්නවා item delivered වෙලා තියෙන්නේ කියන එක ගැන. එතකොට ඔය detail ටිකත් එක්ක ඔයාට 21 වෙනි 22 වෙනි transaction එකේ ඉඳලා සාමාන්‍ය විදියට දවස් 3කින් funds එන්න ගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් පේනිය එක හරහා කාඩ් එකක් apply කරලා ඉවරලා කාඩ් එක through Amazon එකෙන් order ටික buy කරලා හම්බෙන dollar income එකම balance කරගෙන item ටික purchase කරන්න. ඔයාගේ profit එක වෙනම අර LKR වලින් ගාව ගන්නෙ නැතුව balance කරගෙන ඔයාට මේ ටික business එක ගන්නට කරගෙන යන්න පුළුවන් පහසුකම තියෙනවා මේ funds hold එක අයින් වුණාම. ඒ වගේම මතක තියාගන්න ඔයාගේ දැන් sell කරේ dollar 20 30 margin එකේ items කියමු. එතකොට dollar 20 30 කියන margin එකේ payments ටික තමයි ඔයාට ඔය දවස් තුනෙන් එන්න ගන්න ඔයා කලින් බිල් කරපු history එකත් එක්ක. එතකොට ඔයා එතනින් එහාට dollar 50 60 margin එකේ item ටිකක් දැම්මොත් ඒව sell වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ආපහු payment එක hold වෙන්න ගන්නවා item එකක් දෙකක් යනකම්. මොකද ඒ price margin එකට ඔයාගේ history එකක් නැති නිසා. එතකොට dollar 50 60 sell එකක් ආවොත් payment එක අනිවාර්යයෙන්ම payment එක hold වෙනවා. හෝල්ඩ් වුණත් ඔයා අර කලින් පැටර්න් එක වගේම ඔයාට අයිටම් එක අතින් යවා ගැනීමේ පහසුකම තියෙන්න ඕන. යවලා හරියට ට්‍රැකින් නම්බර් එක දීලා හැන්ඩ්ලින් ටයිම් එක ඇතුළේ ට්‍රැකින් නම්බර් දීලා සහ මේ හරියටම ට්‍රැක් වෙන ට්‍රැකින් නම්බර් එකක් දෙන්නත් මතක තියාගන්න ඕන. ඒ වගේ සේල්ස් දෙක තුනක් වෙනකොට ඔයාගේ ඩොලර් 50 60 කියන මාජින් එකේ පේමන්ට්ස් දවස් තුනෙන් එන්න ගන්නවා. ඔයාට කලින් කරා වගේ ඩොලර් 10 ඉඳලා ඩොලර් 60 කියන මාජින් එකටම ඔයාට පේමන්ට්ස් දවස් තුනෙන් එනවා. එතකොට ඔය වගේම තමයි ඔයා ටික ටික වැඩි කරද්දි ඩොලර් 100ක් සෙල් වුණොත් ඒකේ පේමන්ට් එක හෝල්ඩ් වෙනවා. ඊට පස්සේ ඔයා ඒක හරියට පර්චේස් කරලා Amazon එකෙන් යවනවා. eBay එකට හරියට හැන්ඩ්ලින් ටයිම් එක ඇතුළේ ට්‍රැකින් නම්බර් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාගේ ඊළඟ ට්‍රාන්සැක්ෂන් එකේ ඉඳලා 100 මාජින් එකටත් එනවා. එතකොට ඔයාට 10 ඉඳලා 100ට යනකම් ආයිටම් සෝල් කරන්න පුළුවන් ඒ වගේ මාජින් එකක. ඒ මාජින් ඇතුලේ එතකොට 10 ඉඳන් 100 ඉඳන් කියන මාජින් එක ඇතුලේ ඔයාට පේමන්ට්ස් දවස් තුනෙන් එන්න ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි පේමන්ට් පැටර්න් එක හැදෙන්නේ. කොහොමත් ඔයාගේ ට්‍රාන්සැක්ෂන් 40ක් 50ක් යනකම් ඔය පැටර්න් එක ඔයාට හදාගන්න වෙනවා. එක එක මාජින්ස් වල එක එක මේ amounts වල item දාලා ඉවර වෙලා history එකක් හැදුනට පස්සේ තමයි ඔයාගේ මේ payment instant එන්න ගන්නෙ ඕනම price margin එකක. ඒ දෙයත් මතක තියාගෙන ගාන්ට account එක scale කරන්න, මෙහිට වර්ධනය වෙන්න, ටික ටික price වැඩි කර කර listing දාන්න දානවා වගේම ඒ item හරියට ship කරලා ඒ වගේ tracking number දීලා හොඳ history එකක් account එකේ හදාගන්න. එතකොට ඔයාට strong විදියට බය නැතුව price margin touch කරලා හොඳ මේ business එකක් කරගෙන යන්න පුළුවන්, හොඳට sales කරන්න පුළුවන් eBay එකේ. මේ දේ තමයි මට අද video එකෙන් ඔයාලට පැහැදිලි කරන්න ඕන උනේ. ඒ වගේම වීඩියෝ එකේ අන්තිමට මතක් කරනවා Enolex Dropshipping Help අපේ Facebook group එක ගැන. ඔයා group එකට join වෙලා නැති කෙනෙක් නම් group එකට join වෙන්න කියලා ආරාධනා කරනවා. ඔයාගේ දැනුම බෙදා ගන්න, ඔයාගේ experience share කරගන්න, ඔයාගේ ප්‍රශ්න ගැටලු කතා කරගන්න හොඳ තැනක් Enolex Dropshipping Help. ඒ වගේම Enolex Facebook page එක ගැනත් මතක් කරනවා. ඔයා page එක follow කරලා නැති කෙනෙක් නම් page එකත් follow කරන්න. ඒ වගේම enolexedu.com අපේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඔයාට Amazon to eBay සම්බන්ධයෙන් professional services Enolex තරහ ගන්න පුළුවන්. ඔයාට professional eBay seller කෙනෙක් විදියට grow වෙන්න අවශ්‍ය හැමදේම ආටම වෙන්ුණ individual private session එකක් හරහා ලබා ගැනීමේ පහසුකම තියෙනවා. ඒ වගේම මේ හැම සර්විස් එකක්ම ඔයාට කොකෝ හරහා පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමේ පහසුකමත් Enolex හරහා තියෙනවා. මේ දේවල් ටික තමයි මට අද වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න ඕන උනේ. හැමෝටම සෙලින් වැඩි වෙන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා වගේම අපි අලුත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. හැමෝටම ජය.